කොදිව් කණ්ඩායම කියන්නේ ක්‍රීඩකයෝ තනිතනි වශයෙන් ගත්තොත් සුපිරි දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ රැසක් ඉන්න ඒත් කණ්ඩායමක් විදියට ගත්තම අසාර්ථක කණ්ඩායමක්. IPL වගේ තරගාවලිවල විදෙස් ක්‍රීඩකයෝ විදියට ඊළම් දක්ෂතා පෙන්වන කොදිව් ක්‍රීඩකයෝ කොදිව් කණ්ඩායමට සෙල්ලම් කරද්දි අසාර්ථකයි. මේ විදියට කණ්ඩායම අසාර්ථක වෙන ක්‍රීඩකයන්ගේ දක්ෂතා එක තැනකට එකතු කරගන්න පුළුවන් නායකෙක් නැති නිසාද ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. මේ ගැටලුවට විසඳුමක් දෙන්න කොදිව් ක්‍රිකට් බලධාරීන් අලුත් තීරණයක් අරගෙන ඒ තමයි කණ්ඩායමේවත් තැනක් නැතුව හිටපු කිරන් පොලාඩ් කොදිව් නායකයා විදියට ගේන්න තීරණය වෙලා තියෙනවා. එක්දින් නායකයා විදියට හිටපු ජේසන් හෝල්ඩර් වගේම T20 නායකයා විදියට හිටපු කාලොස් බාත්වයිට්ගේ තනතුරු මේ තීරණයත් එක්ක අහුසි වෙනවා. පොලාඩ්ගේ මේ අලුත් තනතුරට සුබපතන්න ඔහුගේ පරණ යාළුවෝ එකතු වෙලා තිබුණා. 2018 අවුරුද්දේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නු ඩෙවන් බ්‍රාවෝ පොලාඩ්ගේ පත්වීම ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. සුබපැතුම් මගේ මිත්‍රයා, කොදිව් නායකයා විදියට ලොකු දෙයක් කරන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා. කොදිව් කණ්ඩායම බිහි කළ හොඳම නායකයෙක් බවට පත් වෙන්න ඔබට පුළුවන්. මටත් අවසන් වතාවට කොදිව් කණ්ඩායම යටතේ නැවත සෙල්ලම් කරන්න පුළුවන් ඒ කියලා මම හිතනවා. බ්‍රාවෝ ඒ විදිහට විහිළුවක් කරලා සුබපැතුම අවසන් කරද්දි සැමුවෙල් බද්රි බ්‍රාවෝගේ සුබපැතුමට කමෙන්ට් එකක් දාලා තිබුණේ අපිට නැවත කණ්ඩායමට එන්න පුළුවන් වෙයි කියලා. මේ විදිහට පොලාඩ්ගේ යාළුවෝ ඔහු වටා එකතු වෙද්දී පොලාඩ් කියන්නේ මීළඟ ලෝක ශූරතාවේ ඉලක්ක කරලා තමන් වැඩ කරනවා කියලා. කෙටි කාලින් නායකයෙක් විදිහට පත්වීම ලැබුණත් ඉක්මනටම ලෝකුස්ලානේ වෙනුවෙන් සැලසුමක් හදාගෙන සෙල්ලම් කරන එක තමයි අරමුණ. කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා ක්‍රීඩකයන්ගෙන් උපරිම ගන්න පුළුවන් හොඳම තැන් ඔවුන්ට දෙන එක තමයි පළවෙනි වැඩේ විදිහට කරන්න තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.